තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බලයක් අවශ්‍යයි ඒකාධිපති සහ බලවන්ත ජනාධිපති කමෙන් ආපහු මහජනයාට යහපත කරන ජනාධිපති ධූරයක් ඇති කරන්න ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගෙදර ගියා කියලා ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ මේ වැනිම චරිතයක් තමයි බිහි වෙන්නේ මේ ලබා දීලා තියෙන බලය උඩ මිනිස්සු දැන් කෑ ගහනවා පාරේ ඉඳලා වෙන රටක සුරවැසිකාම තියෙන අය අපේ රට පාලනය කරන්න එපා කියලා ඒක සඳහන් කරලා තියෙන්නේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ 19 කියනවා කිසිම රටක පුරවැසිකාම තියෙන කෙනෙක් ලංකාවේ පාලනයට සම්බන්ධ වෙන්න බෑ කියලා ද්විත්ව පරිවර්ෂයකට 20 අහෝසි කරන්න ඊළඟට මිනිස්සු කියනවා සියලුම පත්කිරීම් අධිකරණය ස්වාධීන කරන්න ඒක සඳහන් කරලා තියෙන්නේ 19 වෙනි සංශෝධනයේ විතරයි අධිකරණ ස්වාධීන අධිකරණ කොමිෂන් සභාවකින් පාලනය වෙන්නේ 19ට අපි එකඟයි කියන එක නෙමෙයි මේ කියන්නේ මහජනයා කියනවා මේ ප්‍රසම්පාදන කටයුතු ඉන්ජෙක්ෂන් එකකින් පවා තමන්ගේ හිතවත් ව්‍යාපාරිකින්ට කෝටි ගණන් රුපියල් හදලා දුන්නා කියලා 19 වෙනි සංශෝධනයේ යටතේ කිසිම ටෙන්ඩර් එකක් ප්‍රසම්පාදන කමිටුවකින් පිටව ලබා දෙන්න බෑ කරුණාකරලා 20 වෙනි සංශෝධනයේ ඉවත් කිරීමේ යෝජනාවක් ගෙනෙන්න එතකොට මහජනයා විශ්වාස කරයි පාර්ලිමේන්තුවේ ඉන්න ඔය මන්ත්‍රීවරු මාධ්‍ය වලට ඇවිල්ලා කියන්නේ සැබෑ මහජන කරුණාවකින් කියලා එහෙම නැතුව විමල් වීරවංශ ඇතුළු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට අපිත් විරුද්ධයි මේ පීඩණයට කියලා මාධ්‍ය වලට ඇවිල්ලා ආපහු පුටුමාරු කරගෙන මේ නාට්‍යෙම රඟපාන්න ලෑස්ති වෙන්න එපා. ඔය මන්ත්‍රීවරු නැවත එන්න එපා මාධ්‍යට මේ 20 අහෝසි කිරීමේ යෝජනාව නැතිව. මේ අවස්ථාවේදී ජනතාවගේ බලවත් ඉල්ලීම බලවත් උද්ඝෝෂණය රජයට මේ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන නිද්‍රාගත ඉන්න ගතව ඉන්න බැරි තත්ත්වයක් ආවා. ජනතාවගේ කීමට සවන් දීමක් හැටියට ප්‍රථම වතාවට මේ රජයේ ඉන්න අමාත්‍ය මණ්ඩලය ඉල්ලා ආස්වීමෙන් ලිපි ලබා දුන්නයි කියලා අපිට දැනගන්න ලැබුණේ. ඒ ලිපි ලබා දීම ජනාධිපතිවරයාට ආමන්ත්‍රණය කරන ලද ලිපියක් නම් ඒක වළංගු ඉලාස්වීමක් වෙනවා. එහි ආමන්ත්‍රණය කර තිබෙන්නේ අග්‍රාමාත්‍යතුමාට නම් ඒක වළංගු ඉලාස්වීමක් නෙමෙයි. ජනාධිපති මාධ්‍ය ඒකකයේ නිකුත් කරන ලද නිවේදනයේ අනුව පැහැදිලිව පෙනියන්නේ මේ අවස්ථාවේදී එය බාරගෙන තිබෙන නිසා සියලුම පක්ෂවල අයට ආරාධනා කිරීමක් ජනාධිපතිතුමා කරලා තියෙන ඒ නිසා කියලා අපි කල්පනා කරනවා.